එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. කෙල්ල එහෙමම ඔහු දෙසට හැරුණාය. දැන් නැගින් එන්නේ උදේ දුටු ලස්සනම නොවේ, වෙනමම ලස්සනකි. මේ දේවාලෙන් ගෙනාවේ ස්වාමි දුන්නා. මං කොට්ටේ ළඟ තියන්නම් හොඳේ. හිමාලි පූජා පොලේ විමුක්තිගේ ඇඳ ඉහත්තාවේ තිබ්බාය. ඇගේ මිහිරි සුවඳින් මොහොතක් තුල රෝහල් කාමරේම පිරුණි. බෙහෙත් ගඳ පමණක් ඇති රෝහල් කාමරේට මල් ගොඩක් ගෙනවිත් තිබ්බා වගේ. ඔහොමම ඉන්න අමාරුයිනේ, චුට්ටක් උස්සන්නද? විමුක්ති සිනාසුනිය, තාම ඔහුගේ දෑත් හිරිවැටි ඇත. ඒවා වැඩ කරන්නට ගන්නේ සෙමිනි. කෝ හිමාලට ඕන ඒ වතට අත තබා ඇගේ වත ඔහුගේ වතේ ගාවන්නටය. ඇය දෑතම විමුක්තිගේ බාහුමත තබා ඔහුව පපුවටම ගත්තාය. එහෙම කරද්දි ඇය පපුවට ගාගෙන උන් විලවුන් සුවඳ පුදුමාකාර ලෙස විමුක්තිට දැනුනේ. හරි, දවල්ට කන්න කලින් පොඩි චේන්ජ් එකක් දාගමු. මං ඇඳුණු තරං ආවේ. මේක අයින් කරන්න නැද්ද නංගි? යූරින් බටේද? ඔව්. හිමාලි විමුක්තිගේ පාදයකට සුරත තිබ්බාය. සුදු පොරවණයෙන් වැසුණු ඒ කලවේ දිගේ මූත්‍රා බටේ පහළට එයි. හිර වෙලා වගේ නේද? දැන් බාත්රූම් යන්න පුළුවන් වෙයි. බැරි වුණොත් මං එක්කන් යනවනේ. අපි අද ඩොක්ටර්ට කියමු. නංගිට ටිකක් ඉඳලා නිදාගෙන එන්න තිබ්බනේ. ඇය රෝස පාට දෙතොල් ඒ පැත්තට මේ පැත්තට කර සිනාසුනාය. එහෙම ගිහින් නිදාගන්න බෑ අයියේ. නිදිමතයි නේද? ඒ වගේද? ඇය සිනාබර වැසුවාය. ගෙදර ගියාම නිදාගන්න පුළුවන්නේ. හිමාලි විමුක්තිගේ ඒ අද්දරටම ආවාය. ඒසේ එකටද කොහෙද කොන්නෙම වේලිලා. පුදුමය, හිමාලි දැන් කිසිදු චකිතයකින් තොරව ඒ හිස පුරා ඇඟිලි තුඩු යවයි. ගෑණියට එන්න දුන්න විට එහෙමය. ඇය ජීවිතයට කඩාගෙන මේයි. නාන්නෙත් නැති නිසා තෙල් ගන්නත් බෑ. ඕඩිකලෝන් ටිකක් දාමු. මං අලුත් එකක් ගත්තා. හිමාලි බෑගෙන් පුංචි ඕඩිකලෝන් කුප්පිය රැගෙන පැමිණ විමුක්ති ළඟ ඔහුට මුල්ලා නොවේ නම් බඳ ඔහුගේ පපු අද්දර තබා ඉඳගත්තාය. ඊටත් පසු ඕඩිකලෝන් බිඳු 20ක් පමණ අත්ලට හලාගත් ඇය ඒ විමුක්තිගේ හිසට ගෙන ගියාය. ඇත්තටම බෙහෙත් වලටම වියලී තිබු විමුක්තිගේ හිසට එහෙම කරද්දි සනීපය. ඔහු එහෙමම දැස් පියාගත්තේ ඒකය. හිමාලි මොහොතක් ඔහු දෙසම බලාගෙන උන්නාය. විමුක්ති දැස්සරි එවිටය. තමා දෙසරම යොමු හිමාලිගේ දිනෙත් අමු අමුයේ මොහොට හමුය. ඒ දැස්වලින් මහා පුදුමාකාර දෙයක් විමුක්ති දැක්කේය. සනීපයි නේද? ඇයන්නේ ඌරෙන් මෙනි. හිර වෙලා වගේ නේද තිබ්බේ ඔවුනන්ගේ? ඉතින් මට කියන්නේ නෑ, මම්ම හිතලා කරන්න ඕනේ. ඒ හඬ සාමාන්‍ය යුවතියකගේ හඬ නොවේ, උගුරේ වෙනමම තැනකින් උපදින පෙම්වතියකගේ හඬකි. ආදරබර කෙල්ලෙකුගේ හඬකි. අනුරාගී පෙම්වත් හඬකි. නංගී, අයියේ, මොකක්ද ඒ සුවඳ? එහෙනම් ඔයාට ආවා? හිමාලි සිතුවාය. මගේ පර්ෆියුම් සුවඳ. එද්දිම ආවා. හිමාලි සැනසුනාය. ඇය සිතන්නේ වෙනමම දේවල්ය. කොණ්ඩෙ චුට්ටක් වැවිලා. ගියාම යන් හෙයා කට් එකකට. හෙයා කට් එකකුත් අරගෙන අයියේ. අපි අලුත් ඇඳුම් ටිකකුත් අරගෙන
ඕනනම් තව කොය හරිත් ගිහින්ම ගෙදරයන්. විමුක්ති දිනේ තුඩට කර බැලුවේය. එහෙම බලද්දි ඔහුට ඇයව පේන්නේ ළඟ ළඟය. අම්මා කතා කළේ නෑ නංගි. මං උදේ ගත්තා අයියේ. අම්මා එනවා කිව්වා. අයියවත් බලන්න එක්කම. එයා තනියම? අම්මට වියදම් ඇරියද? හිමාලි සිනාසුනාය. දැන්ම සල්ලි කතා විමුක්තිට කියන්නට හොඳ නැත. අම්මට වියදමක් නෑ අයියේ. අපි කොහොමත් පිරිමහගෙන ජීවත් වුණේ. දැන් තමා එහෙම පිරිමහගෙන ජීවත් වෙන්න අමාරු. හිමාලිට කියන්නට සිතෙයි. මං අම්මට කියන්න සල්ලි ටිකක් යවන්න කියලා. ඒව දැන් හිතන්න එපා. නංගිටත් අඩුපාඩු ඇති. හිතන් ඉන්නේ ඒ අඩුපාඩු ටික මට අරන් දීලා ගැලවෙන්නද දන්නේ. ඒවා කොහෙද? හිමාලි අමුතුම ලෙස කැළඹී සිටුවාය. එහෙම නෑ අයියේ. අයියට සනීප වුණාම මට මොනවාරි කරන්න පුළුවන්. ඒ කිව්වේ ඔය චූටි ජොබ් එක. නංගි කොහෙවත් යන්න ඕනේ නෑ. මටත් ගන්න ඕන ඔය වචන තමයි. හිමාලි සිතුවාය. ඒත් විමුක්ති එහෙම කියන්නේ ඔහුගේ ඇති මිනිස්කමටය. තමාව සුවපත් කරන්නට ඇවිඳ දුකට කලගුණ සලකන්නටය. බුක්ෂොප් එකටත් යන්න ඕන නේද අයියේ? ඔව්. මාත් පුළුවන් විදියට බලන්නම්. නිකමට මෙන් හිමාලි කීවාය. විමුක්ති කතා කළේ නැත. ඔහුගේ හද පුරා මැවෙන්නේ වර්ෂාවය. ඒවා ලස්සනට කරන්නේ ඇය. ඒ තැනට වෙන කෙනෙක් දාන්නට විමුක්ති කැමති නැත. මං බුක්ෂොප් එක බලන්නම් කිව්වම කතා නෑ. අර කියෝ දැම්මට මාව එතනට ගන්නෑ. බලමු. හිමාලි ටික ටික දැවුනාය. දැන් ගිය ගමන් බුක්ෂොප් යන්න හදන්නත් එපායේ. ඒ බර එකපාර ඔළුවට දරන්න බෑනේ. ඒත් හෙමීට යනවනංගි. එතන හරි නිස්කලංකයි. ඇයි පරණ ලව් එකත් මතක් වෙනවනේ. හිමාලි සිතන්නේ දැවෙමිනි. පොත් ඕඩර් කරන ඒවායෙම පිළිවෙලට කිරනවද දන්නේ නේද අයියේ? ඒවා නංගි එක්කෙනේ පිළිවෙලටම කළා. අලුත් කෙනෙක්ට ඇවිත් කරන්න මහ දෙයක් නෑ. විමුක්ති කීවේය. හිමාලි ගැස්සුනාය. මේ කියන්නේ කා ගැනද හිමාලි දනි? පුදුම ලව් එකකින් ඉන්නේ. ඇය දැවෙමින් සිතුවාය. ඇත්තටම ඒ පුදුමම ආදරයකි. හිමාලියක තේරුම් ගත්තා නම් ඒ ඇතිය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.